සුභම සුබරාත්‍රයක් කළ ජේසු ස්වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාදගෙන එන අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් නිම කරන්ට දෙවියන් වහන්සේ අපට දුන්නා වූ මහත් කරුණාව නිසා අපි දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා. හොඳයි අද දවසේත් වෙනදා වගේම ජාශ්නා ඉල්ලීමට යාශනා කරන්නට ප්‍රථම අපි දෙවියන් වහන්සේගේ වචනේ යම් කාරණාවක් අපි එලිදරව් කරගෙන අපි යාශනා කාරණා උදෙසා අපි එක්සිට් වෙමු. අදම රාත්‍රියම ඔබ සමග බෙදා ගන්නට යනවා ක්‍රියාපොතේ 20 පරිච්ඡේදයේ 35 පදය ලියවිල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. මෙසේ වැඩ කරමින් නුඹලා දුර්වලයන්ට උපකාරකට යුතු බවද ගැනීමට වඩා දීම ආශිර්වාදයකයි ස්වාමී වූ යේසුස් වහන්සේම කි වචන සිහිකට යුතු බවද පෙන්වා සියල්ලේදී නුඹලාට ආදර්ශයක් වූයේ කීවේ. ආමෙන්. පාවුල්තුමා යම් කාරණාවක් මේ ස්ථානයේ තුල ඔබට මට මතක් කර දෙබෙනවා. මේ ස්ථානයේ කියනවා ගැනීමට වඩා දීම ආශිර්වාදයක් බව ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේම අපිට උගන්වා තිබෙන බව. අපි මේ යන ගමන තුල බොහෝ වෙලාවට අපේ ජීවිතේ බොහෝ අභියෝග සහ බොහෝ කාරණා තුල අපි මුණ දෙමින් යනවා. තේනිසා ඔබගේ ජීවිතයේ කුමන වාතාවරණයක් තුලද අද දවසේ ගමන් කරන්නේ? ඔබගේ ජීවිතයේ කුමන තත්වයක් තුලද ඔබ අද දවසේ තිබෙන්නේ? එනිසා දේව වචනය තුල ඔබට මට උගන්වන දේ තමයි ජීවිතයේ ඔබ ගැනීමට වඩා ඔබ දීම ඔබ ආශිර්වාදයේ වන්තයෙක් වීමට දෙවියන් වහන්සේ තුල තිබෙනා වූ එක් යතුරක් බව මෙරාත්‍රි තුල ආත්මයන් වහන්සේ ඔබට මට මතක් කරනවා. ඒ නිසා අපි බොහෝ වෙලාවට යමක් ගැනීම සඳහා අපේ හදවත අපි හරි උනන්දු දක්වනවා. කවුරු වහන්සේ දෙයක් අපිට දීම ගැන අපි ඉතාමත් උනන්දුයෙන් අපේ ජීවිතේ අපි සිටිනවා. නමුත් මේ වචනය තුල කියනවා කිතුණු එක්කන ඔබට මට ගැනීමට වඩා දීම ආශිර්වාදයක් බව ලියවිල තුල ඔබට සඳහන් කරනවා. ඒ නිසා ඔබ විවිධ අසීරු තත්වයන් තුල ඔබ ගමන් කරන විටත් මේ වචනය තුල කියනවා දීම ඔබගේ තත්වයන් ඔබ කුමක්ද කළ යුත්තේ කියන කාරණාව ගැන ඔබට හොඳ අවබෝධයක් තිබිය යුතු බව මේ වචනය තුල සඳහන් කරනවා. ඒ නිසා ඒ තත්වයන් තුල අසීරුතාවයන් තුල ඔබට කුමක්ද කළ හැක්කේ? ඔබ බොහෝ වෙලාවට හිතනවා ඔබට නිවසක් නැහැ, ඔබට වාහනයක් නැහැ, ඔබට ඉන්නතනක් නැහැ, ඔබට රැකියාවක් නැහැ කියන ඔබ මානසිකත්වයත් එක්ක ඔබ ජීවිතයේ ඔබ ගමන් කරනවා. ඔබට නැති දේම ඔබ කතා කරමින් සිටිනවා. නමුත් ඔබ තුල තිබෙන්නේ මොනවද? මේකයි ඉතාමත් වැදගත්. ඔබ තුල මොනවද තිබෙන්නේ? තිබෙන ඔබ මානසිකත්වය හරි වැදගත්. ඔබට මේ කියන දේවල් නැතුව ඇති. නමුත් ඔබට දෙවියන් වහන්සේ මොනවද දී තිබෙන්නේ? ඔබට ප්‍රීතිමත් සිතක් දී තිබෙනවද? ප්‍රීතිමත් හදවතක්, ප්‍රීතිමත් ජීවිතයක්, නිදහසේ ජීවත් වෙන අනුග්‍රහයක් දෙවියන් වහන්සේ ඔබට දී තිබෙනවද? මෙන්න මේ ගැන ඔබ මොහොතක් සිතලා බලන්න. ඔබට අද දවසේ ඔබගේ ජීවිත ඔබ ප්‍රීතියෙන් සිටිනවා නම්, ඔබගේ ප්‍රීතිය තව කෙනෙක් සමග ඔබ බෙදා ගන්න. ඔබට යම් දේවල් ඔබගේ ජීවිතේ ලැබුණු දේවල් ඔබ අන් අය සමග ඔබ බෙදා ගන්න. ඔබගේ ජීවිතේ අනිත් දේවල් නැතුණත් ඔබට තියෙන දේ ඔබ තව කෙනෙකුට බෙදා ගන්න. ඔබ මුදල්ම කියන දේ මත විතරක් ඔබගේ මනස ඔබ තබා ගන්න එපා. බොහෝ අයට වැරදුනේ මුදල් කියනා වූ දේ ඔවුන් ප්‍රථම ස්ථානයේ කොට තබාගෙන සිටින නිසා හැම නිතරම ඔවුන් හිතනවා ඒ මුදල් මතින් හැම දෙයක්ම කරන්න ඕන කියලා. නමුත් මේ රාත්‍රියේ කල මම ඔබට යමක් කියනවා. ආත්මයන් වාසී කියන ඔබට තිබෙන්නේ කුමක්ද අද දවසේ? ඒක ඔබ අන්මනුෂ්‍ය උදෙසා දෙන්න. ඔබ සුභාරංචිය තිබෙනද? ඔබට දෙවියන් වහන්සේ ඔබට දුන්න දේවල් තිබෙනවද? ඔබගේ ජීයම් දේවල් ඔබ ඒක බෙදා ගන්න. දෙවියන් වහන්සේ ඒ දේ තුලින් ඔබගේ ජීවිතේ ආශිර්වාද කරන්නට යන. ඒ නිසා ඔබට නැති දේ ගැන, ඔබගේ අසාර්ථකත්වයන් ගැන ඔබ කල්පනා කරමින් ඔබගේ ජීවිතය ඔබ අඩුතක් සේරු කරමින් යන කෙනෙක් නම් අද දවසේ සිට ඔබ ජීවිතය වෙනස් කරන්නට. ඒ නිසා ඔබ බොහෝ වෙලාවට ඔබගේ ජීවිතේ මට නෑ කියන දේ ඔබ සිතමින් ඉන්න. මට රැකියාවක් නෑ, මට ගෙයක් නෑ, මට උදව් කරන්න කෙනෙක් නෑ කියලා ඔබ කනස්සල්ලෙන් ඔබ ජීවිතේ ගෙවන කෙනෙක් නෑ. ඔබගේ හදවත සමාදානයේ තිබෙන දේවල් ඔබ මිනිස්සුන්ට බෙදන්න. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ ආශිර්වාද කරන්නට යන බව ලියවිල තුල සඳහන් වුණා. ඒ වගේම අපි බලමු ලූක් පොතේ 6 පරිච්ඡේදයේ 38 පදය ලියවිල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. දීපල්ලා එවිට නුඹලාට දෙනු ලබන්නේය
ඔහු ඔබමින් සොලෝමින් උතුරෝමින් නුබලාගේ ඔඩක්කුවලට හොඳාකාර මැන දෙන්න ඕය. මක්නිසාද නුබලා යම්මින්මකින් මැන දෙන්න උද එයින්ම නැවත නුබලාටත් මැනදිනු ලබන්නේ යැයි කීසේක. මාමයෙන් ස්ථානයකිනවා උන්වහන්සේකිනො දී පල්ලා එවිට නුබලාට දෙනු ලැබෙන්නේ නම් දෙවියන් වහන්සේගේ වචිනය තුළ එක රහසක් එක යතුරක් ඔබ අල්ලගණ්ඩ. දෙවියන් වහන්සේ කියනවා ඔබ මොනමින්මෙන්ද මනින්නේ, ඔබ මොනවිදියටද ඔබ තව කෙනෙක් උදෙස ඔබ දෙයක් කරන. එනිස දෙවියනස් ඔබගේ ජීවිතයේ ආශිර්වාද කරන්ට යන බව මිස්ථානය තුළ සඳහන් කරම. ස්ථානය කියනවා ඔබමින් උන්වහන්සේගෙන සොලෝමින් උන්වහන්සේ ඔබගේ ජීවිතය තුළ මහත්දේ ඔබගේ ජීවිතය තුළ උන්වහන්සේ සපයන්ටෙනවා. හේතුව උන්වහන්සගෙනවා උන්වහන්සේගේ සැපයිම උන්වහන්සගේ වච්චනයේ සැපීමට අපි අපේ ජීවිතය ඇතුළු කරගම. නිසා ඔබට නැතිදේ ගැන ඔබ කන්න ගාට වෙන්ඩ පා මෙරාතතුල ඔබට මොනවාද තියෙන්නේ. එත් තියනද ඔබ උපරම කරන්ට දෙවියන්ස ඔබගේ ජීවිතයේ මහත්දේ පුදුමදේ කරමෙන් ඔබගේ ජීවිතය අශිරුවාදයන්තුළ උන්වහන්සේ ගෙනයන්ට උන්වහසේ සැලසුම් ක නාමෙන් තාල ලූයා. තේනිසා ඔබගේ ජීවිතය අන් මනුෂ්‍යල් ලෙස ඔබ ගෙවන කෙනෙක් ලෙස ඔබගේ ජීවිතය ඔබ පත් කර ගණ්ඩපා. ගොඩක් වෙලාට බොහෝ මනුෂ්‍යෝ උගේ ජීවිතේ ඔවු කනස්සල්ලෙන් ගමන් කරන, ඔගේ ජීවිතයේ අධෛර්මත් කමෙන් ගලා ගමන් කරන, ඔගේ ජීවිතයේ ඔබ බොහෝ අසීරු තාලයන් තුළ අසීරු තත්ත්වයන් තුළ ඔවුන් ගමන් කරනවා. හේතුව ඔවුන්ගේ මනස වැටිලා ඔවුන් වටපිට බල්ලා ඔවුන් අන් මනුෂ්‍යෝම සංසන්ධනය කරලා ඔවුන්ට තිබෙනවා අපිට නෑ කියන්නව මානසිකත්තයට ඔවුන් ඇවින් ඔගේ ජීවිතය ඔවුන් අද දවස්සේ වැටිලා ඔගේ ජීවිතය කලකිරීමයි ගමන් කරනවා. තේ නිසා දෙවියන් වහන්සේ අපි එක්කෙනෙක් කෙනාට උන්වහන්සේ දී තිබෙන බොහෝ දේ තිබෙනවා. අද දවස ඔබට සමාධාන හිතක් තිබෙනවද, ප්‍රේමය හදවතක් තිබෙනවද, දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා කියලා ඔබට දැනෙනවද? එහෙනම් ඒ දේ ඔබ අන් මනුෂ්‍යන්ට දෙන්න. ඔබගේ ජීවිතේ උන්වහන්සේ ආශිර්වාද කරන්ට යනවා. ඒ නිසා සාර්ථකත්වය කියන්නේ මුදල් විතරක් නෙවෙයි. මම නැවත නැවත ඔබට කියනවා සාර්ථකත්වය කියන්නේ ඊට වඩා වැඩි දෙයක්. ඒ නිසා ඔබ සාර්ථකත්වයේ තුල ඔබ ගමන් කරනවා නම් ඔබ දෙවියන් වහන්සේගේ වචනයට දෙවියන් වහන්සේගේ අනුග්‍රහයට ඔබගේ ආත්මය ඇතුල් කරගෙන ඔබ ඒ තුල ඔබගේ ජීවිතය ඔබ ගොඩනගන්න කියලා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. හේතුව ඔබට දෙවියන් වහන්සේ අවශ්‍ය වෙන සීලුම කාර්යව වාසී දී තිබෙනවා. උන්වහන්සේ ඔබට වීමට සැලසුම් කරන පුද්ගල බවට වෙන්ට ඕන කරන හැම තොරතුරක්ම ඔබට දී තිබෙනවා. එහෙනම් ඔබ ගන්න තීරණය ඉතාමත් වැදගත්. ඔබ සිතන විදිය ඉතාමත් වැදගත්. අද දවස ඔබ නිකම්ම නිකම් කෙනෙක් ලෙස මට මුකුත් නෑ කියනව මානසිකත්වයේ තුල ඔබ සිටිනවාද? ඔබ තීරණය කරන්න අද දවස ඉඳලා නෑ. මේ සියල්ලෙදි දෙවියන් වහන්සේ මට දුන්නා වූ දේ තුලින් මං අන් මනුෂ්‍යන්ට ආශිර්වාදයක් වෙන්ටනවා. සතුට ප්‍රීතිය මං අන් මනුෂ්‍යොත් එක බෙදා ගන්නටනා. මට තිබෙන්නා වූ දේ මං බෙදා ගන්නටනා. එවිට උන්වහන්සේ ඔබගේ ජීවිතය ආශිර්වාද කරයි. එවිට ඔබගේ ජීවිතයෙන් බොහෝ කරන්ට උන්වහන්සේ බලවන්තව සිටිනවා. ආමෙන්. හාලෙලූයා. අපි සුළු මොහොතක් මේ කාරණාව දෙස අපි යාඥා කරමු. ජීවමාන ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ ඔබගේ බලවන්ත නාම නිසා රාත්‍රිය අපි ඔබට සුති කරනවා තාන්තේ. ඔබ වහන්සේගේ රහස් ඔබ එළි දරව් කරන නිසා ස්වාමි. ඔබ වහන්සේගේ යතුරු ඔබ වහන්සේ අපිට දෙන නිසා ස්තුතිය. ඔබගේ වචනයෙම කියනවා ස්වාමි. ස්වාමිනී ගැනීමට වඩා දීම ආශිර්වාදයක් බව ඔබගේ වචනයේ ලියා තිබෙනවා ස්වාමි. අද දවසේ අපි එක තදින් අල්ලගන ස්වාමි. මොනවද දවසේ මට තිබෙන ස්වාමි? තිබෙන දේ මං අන්මනුෂ්‍යෝ දෙස දෙන්න ස්වාමි. ඒක මුදල් වෙන්න පුළුවන්, ඒක සතුට වෙන්න පුළුවන්, ඒක සමාදාන වෙන්න පුළුවන්, ප්‍රීතිය වෙන්න පුළුවන්, ගැළවීම වෙන්න පුළුවන්. මොකද්ද අද දවසේ මට තිබෙන? තිබෙන දේ මං උත්තරම මං අන්මනුෂ්‍යෝ වෙනුවෙන් දෙන්න ස්වාමි. අද දවසේ ඔබ වහන්සේ මගේ ආත්මයට ඔබ වහන්සේ ඒ රහස එළිදරව් කළ නිසා මං නැවතත් ඔබට ස්තුතිවන්ත වෙනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. හාලෙලූයා. එවගම් අපි ආශ්නා කරන්න යන දවසෙත් රෝගීන් උදෙස අපි ආශ්නා කරමු. මම විශ්වාස කරන ඔබ යම් ස්ථානයක සිටියත් දෙවියන් වහන්සේගේ හස්තය ඔබ මත නිදහස් කරන්නට ඔබට සුවය දෙන්නට උන්වහන්සේ බලවත්ව සිටින බව මම විශ්වාස කරනවා. ඒ නිසා ඔබ රෝහලක සිටියත් ඔබ නිවසක සිටියත් ඔබ කොයිම ස්ථානයක සිටියත් මේ රාත්‍රියේ දෙවියන්ගේ ආත්මයන් වහන්සේ ඔබව සුව කරන පිණිස ඒ අනුග්‍රහයි හස්තය නිදාස්සෙන්ටන ඔබ ඇද හිල්ල ඔබ වේදනා කර ස්ථානතුර බාත තබා ගන්න ස්වාමීන්ට ඔබ බාර දෙන ස්වාමිනි මෙන්න මේ කාරණාවන් ඔබට බාර කරන ස්වාමිනි ඔබ වහන්සේට පුළුවන් මේ ස්ථාන නැවත අලුතෙන් නිර්මාණය කරන්න
මේ අවයව නැවත අලුතෙන් නිර්මාණ කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන. හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා. ජීවමාන බලවන්ත දෙවියන් වහන්සේ, ධර්මිෂ්ඨ දෙවි පියාණනි, ඔබගේ බලවන්ත නාම නිසා මේ රාත්‍රි මම ස්තුති කරනවා පියාණනි. මේ හැම කෙනෙක්ම හැම දරුවෙක්ම ඔබ ඉදිරියේ තබනවා. ඔබගේ සුවය ඕ මත නිදහස් කරන ස්වාමී. ඒ වේදනා කර ස්ථාන තුල ඔබගේ සුවය ආත්ම නිදහස් කරන යේසුස් වහන්සේගේ නාමයෙන් පියාණ අත්ගසන්න. අත්ගසන්න ඔබගේ ආශිර්වාද ඕ මත නිදහස් කරන. ඔබගේ සුවය නිදහස් කරන ගියාෂ්නා රබා කරුස මකේ lamante la bruja dos bradi carracha la lamante licruis ma crisa ma kele mantura na mazako shebia sue ni das na yesus wasigna pian ne baga divi me haste o mata ni das kan haleluya obo ase un ashirwad kanisa obo ge sue o mata ni das nisa ma nemata to bada stuti wantena jesus wasige namen amen haleluya teni sab ada dawase vivid tan tuling obo gaman karala ati විවිධ අමාරුකම් තුලින් විවිධ වේදනාකාරී තැන් තුලින් අද දවසෙත් ඔබ ගමන් කළා ඇතේ. ඒ නිසා ඔබගේ ජීවිත අහිමි වීම නිසා ඔබ කලකිරීමෙන් සිටින කෙනෙක් නම් මේ රාත්‍රියේ දෙවියන්ගේ ආත්ම ඔබ මත නිදහස් වෙන්නට නම් උන්වහන්සේ වැදගත් ඔබගේ සිත. උන්වහන්සේ කියන නැති වුණු දෙයට වඩා බොහෝ දේ මම ඔබ වෙනුවෙන් සූදානම් කර තිබෙනවා කියලා උන්වහන්සේ විශ්වාස කරන්න. උන්වහන්සේගේ අනුග්‍රහයට ඔබ ඇතුල් වෙන්න. උන්වහන්සේ පුළුවන් ඔබගේ ජීවිතයේ අලුත් තත්ත්වයන් නිර්මාණය කරන්න. වාතර වෙනස් කරන්න උන්වහන්සේ පුළුවන් ස්වාමී. ස්වාමී යම් කෙනෙක් අද දවසේ අදාහරමත් කමෙන් කලකිරීමෙන් සිටනවාද? චිත අහිමි වීම නිසා උන් කඩාගෙන වැටලා සිටිනවාද ස්වාමී? අද දවසේ මේ වෙනතේ උන්ගේ ජීවිතයේ ස්වාමී සිදුවුණු දේ නිසා උන් දුකෙන් සිටනවාද ස්වාමී? ඔබගේ අනුග්‍රහය, ඔබගේ සමාධන, ඔබගේ සුවය ඒ හැම කෙනෙක් මතම නිදහස් කරන. ඒ සිත් ඔබ වහන්සේ පවිත්‍ර කරන් ස්වාමී. ඔබගේ අනුග්‍රහය හාලෙලූයා රකෝස මකේල මන්තේ රත්තල මන්තුර නමස්සේ පියන දැන් ඔව් මත නිදහස් කරන. ශුද්ධාත්මනස ඔබගේ පාලනයට ඔබ බාර කරන. ඔබගේ සිත, ඔබගේ අතුලහන්තය, ඔබගේ ගැඹුර ඔබ වහන්සේ අතගසන ස්වාමී. හාලෙලූයා හාලෙලූයා හාලලු රිකෝස මකේල මන්තේ රනස්සේ තලලබෝය. ඒ අභ්‍යන්තර ඔබ වහන්සේ අතගසන. ඒ අභ්‍යන්තර සුවේ යේසුස් වහන්සේගේ නාමෙන් ඔව් මත නිදහස් කරන පියන. ඔබ සදෙන් ඔබ අත්ගසමින් ආශිර්වාද කළ නිසා මම නැවතත් ඔබට ස්තුතිවන්ත වෙනවා පියාණනි. ඒ වගේම ස්වාමීනි, අද දවසේ ලැබුණු නොලැබුණු හැම දෙනස අපි ඔබට ස්තුති කරනවා ස්වාමීනි. ඒ හැම දෙයක් තුලම ඔබ වහන්සේ සමග සිටීමෙන් ඔබ වහන්සේ මෙතෙක් දරෝන් ගෙන නිසා ස්තුතියි. අද රාත්‍රියේ බාහිර කරන සෝබනින්ද දෙන ස්වාමීනි. උදෑසන නැකින් දෙකිනෙක නත් කරුණාව දෙන්න කියලා යාශනා කරනවා ජේසුස් වහන්සේගේම බලවත් වූ නාමයෙන්. ආමේන්. ආමේන්.